හලෝ යාළුවනේ, අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන ලැප්ටොප් එක ගලවන්නේ කොහොමද කියලා. මේක පොඩි සර්විස් එකක් ලැප් එකකට මම දෙන්නේ. දන්න අය ගොඩක් ඇති, නොදන්න අයට ඉගෙන ගන්නත් එක්ක අපි මේක ගලවලා බලමු. වයිෆයි කාඩ් එක
ගලෝ පෙක්කෙන ගතින් කැරිල මේ පේනවනේ දොල මෙතන පේනොත් දන්නේ
මේක ගැටලුවක් නෑ. මට පොඩ්ඩක් දාලා ඉතින් වැඩි. මෙතන GPU එක. GPU එකට හරිය ප්‍රමාණය දාලා මේ thermal compound ගල් වෙලා තියෙන යාළුවනේ පේනව නේද? මේ කුඩු වෙන්නේ මේ මම ඔයගලට thermal compound ගැන වීඩියෝ එකක් දාලා තිබ්බ අනිවාර්යෙන් ඒක බලන්න. අනිවාර්යෙන් බලන්න. ඒකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ thermal compound ගැන. මම යටින් දාන්න link එක. compound
ඔගොලොට මම වීඩියෝ එකක් කරන්න අවශ්‍ය මාතෘකාවක් තියෙනවා යාළුවනේ, ඒක දාන්න. මම පුළුවන් උත්සාහයක් දානවා. මට දෙන්නෙක් විතර දැනට දාලා තියෙනවා මේ කමෙන්ට්ස් අනේ. මට සමා වෙන්න මේ දවස් ටිකේ මට මේ වීඩියෝ දෙක කරන්න බැරි වුණා. අපේ කඩේ තියෙන පාරායන හින්දා ගොඩක් බස් යනවා, සද්ද යනවා. සමා වෙන්න එක කඩේ ඉස්සර ඉස්කෝලේ යත වෙන නිසා මෝඩේ වගේ බස් ඔගේ හොන් ගාගෙන යනවා. චැනල් එක හොඳයි කියලා හිතනවානේ යාළුවනේ, මට යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් ගොඩක් වටිනවා මට. හරි යාළුවනේ, අපි මේ ක්ලීන් කරගත්තා. අපි දැන් දාගමු. සමා වෙන්න යාළුවනේ, කස්ටම කෙනෙක් ආවා. කස්ටම කෙනෙක් ආවා, මට කතා කර කර හිටපු දෙයක් මතක නෑ දැන්. කමන්නේ අපි ඉස්සරහට අපේ මදර්බෝඩ් එක ක්ලීන්. හාඩ් ඩිස්ක් වල නම් දුවිලා ඇත්තම නැති ගාන. ඒක විතරක් ක්ලීන් කරගමු. මයින් කරගෙන පේනට යම් ඔගොල දන්න ඇති දෙයක් කියන යාළුවනේ, ගොඩක් වෙලාවට කට්ටියගේ ස්පීකර් දෙදරුම් කනවා. නිකන් දෙදරුම් කනවා. දෙදරුම් කරන ගොඩක් වෙලාවට හේතුව මේ ස්පීකර් එකේ මේ තියෙන වටේ රබර් එක. මේ රබර් එක ඩැමේජ් වෙලා නම් අනිවාර්යෙන් දෙදරුම් කරනවා. ඒකත් මතක තියාගන්න. ප්‍රධානම හේතුවක් විදිහට මම දකින්නේ VLC media player. මොකද යාළුවනේ VLC media player එකේ 100%ක් වොලියුම් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් එතකොට අපේ ස්පීකර්ස් දෙක ඒ වගේම ඩැමේජ් වෙන්න පුළුවන්. රෙකමෙන්ඩේෂන් එක නම් ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා VLC media player එක පාවිච්චි කරන්න එපා. උඩ කවර ගම යාළුවනේ. මෙතන
කරන්නේ ටච් පෑඩ් එකේ රිබන් එක. මේක ඔඩියෝ පෝට් එකයි USB පෝට් එකයි. අතර මේ ලැප් එකේ ඩස්ට් එක නැහැ. මං වගේ කලබලේ කරන්න එපා. මම කලබලෙන් කරන්නේ මේ අතර මම කලබලෙන් කරන්නේ වීඩියෝ එක දිග වෙන හින්දා නැත්තම් වෙලාව අරගෙන හිමීට වැඩේ කරන්න. මම හරියම පරිස්සමෙන් කරන්න ඕන දේවල් මම රෙකමෙන්ඩ් කරන්නේ නම් මේ දේ ඔයගොල්ලෝ කරගන්න එපා. පුළුවන් තරම් සර්විස් සෙන්ටර් එකකින් කරගන්න. මොකද ගලවනකොට කැඩුනොත් අපරාධයි. විශ්වාසදායි තැනකට බාර දෙන්න. හරි යාළුවනේ මේ පැත්ත සුද්ධයි. අපි බෝඩ් එක ඔක්කොම ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ එළිය සුද්ධ කරගමු. නැත්නම් දැම්ම සුද්ධ කරගමු නේද? මේ ටික සුද්ධ කරගමු.
දාන්න පටන් ගමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න යාළුවනේ, මම කැමති ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔයාට මට එන තියෙන තැන් මතකද කියලා. නෑ යාළුවනේ, පොඩ්ඩක් මතක නෑ. සමහරලාට එන ඉතුරු වෙනවා, අදත් සමහරක් ඉතුරු වෙනවා. පුළුවන් තරම් මතක තියාගෙන ඉන්නවා. අත්‍යවශ්‍ය තැන් වලට එන දානවා. කියන්න මොන දෙයක් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය තැන් වලට එන දානවා.
එල්සිඩියකට අන්තිමද දැන් පොඩ්ඩ මේ තියෙන ලොකු කෑලි ටික අයින් කරමු. අනිත් පැත්ත ඩීවී රූම් එක ක්ලීන් කරගන්නවා.
ඒක හැටි රැම්බල ප්‍රශ්නයකුත් නෙමෙයි ආ මර ඩේටා පෙන්වන්න බෑ කස්ටමර්ස් ලගේ මේ ලැප් එක වැඩ කරනවා සමහර වෙලාවට ඒ දෙත් මන් දැකලා තියෙනවා ලැප් වල ඒ කියන්නේ ආවනේ නිකන් එහෙම වෙලා එක පාටම ආයෙනවා එක කස්ටමර් කෙනෙක් තිබ්බා Windows XP machine එකක මැද හරියෙන් ඔය වගේ ඇවිල්ලා පස්සෙන්ද කම්පියුටර් වැඩ කරනවා එන යාළුවනේ අද මම වීඩියෝ එක නවත්තන්නම් අනිත් හැම ප්‍රශ්නයක් නැහැ කියන්නේ දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න notification එක on කරන්න subscribe කරන්න මතක් කරලා යාළුවන්ට පේන share කරන්න වැදගත් කියලා හිතනවා නම් channel එක මට comment එකක් දාන්න ඒක ගොඩක් මම හැම comment එකක්ම බලනවා මට ගොඩක් වටිනා comments එන ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු